සුබ උදෑසනක් සියලු දෙනාටම ඔබ සාදරයෙන් පිළිගන්නවා අපි අපේ යුනික් අත්කම් නිවසට අද අපි ඕගලන්ට කියලා දෙන්න යන්නේ පාවහන් යුගලක පළවෙනි ම පාඩම ඒ කියන්නේ ඉන්සෝල් එකක් කොහොමද කව කරගන්නේ කියන දේ එම ඉන්සෝල් එක කව කර ගැනීම සඳහා අපිට අවශ්‍ය වෙන දේ තමයි රෙක්සින් එකක් ඊළඟට ඉන්සෝල් එකක් ඉන්සෝල් මම එදා ඕගලන්ට පහුගිය පාඩමෙන් කියලා දුන්නා එක එක ඝනකම් වලින් තියෙනවා කියලා ඉතින් ඒකෙදි මෙතන අපි යොදාගන්නේ 4 mm ඉන්සෝල් එකක් මේ තියෙන ඉන්සෝල් එක කව කරගෙන අවසන් වෙච්ච ඉන්සෝල් එකක් තමයි මේ තියෙන්නේ ඒක ඉතාමත්ම අලංකාර ඉතාමත්ම නීට් එකට තියෙන ඕන මේ ඉන්සෝල් එක ඔව් දැන් අපි බලමු මේක කරගන්න ආකාරය මුලින්ම අපි දැන් මේ අපේ කකුල් දෙකටම අවශ්‍ය ඉන්සෝල් ද යුගල අරගෙන අපි මුලින්ම මේ ඉන්සෝල් යුගල මෙම රෙක්සින් එක කියන්නේ මේ රෙක්සින් එක කියන්නේ අපි ඒකට ආවරණය කරන මැටීරියල් එකේ ඇඳ ගන්න ඕන මේක ඇඳගද්දි මේකේදී රෙක්සින් එකේ එක පැත්තක් තියෙනවා අපි අඳින්න ඕන ඒක ඉතාම අත්‍යවශ්‍ය දෙයක් දැනගත යුතුයි රෙක් දැන් ඕනම රෙද් දෙක අපිට ඇදෙන පැත්තක් සහ ඇදෙන්නේ නැති පැත්තක් තියෙනවා මේ රෙක්සින් වල එක විශේෂම උගලන්ට ඇදලා බැලුවම පැහැදිලි වෙනවා ඇදෙන පැත්තට තමයි ඉන්සෝල් එකේ දිග පැත්ත තියන්න ඕන දැන් අපි ඉන්සෝ රෙක්සින් එකේ එක පැත්තක් ඇදෙනවා ඒ පැත්තට කණපිට පැත්තට හරවලා රෙක්සින් එක ඉන්සෝල් එක අපි අරගෙන අතට ඉන්සෝල් එකේ කහ පාට පැත්ත හරි ඒ කියන්නේ කහ පාට පැත්ත රෙක්සින් එකේ කණපිට පැත්තට වැදින ආකාරයට රෙක්සින් එකේ ඇදෙන පැත්තට තබා මේ ආකාරයට තියලා අපි ඇඳ ගන්නවා දැන් මේක ඇඳ ගැනීමේදී වැදගත් වෙන දේ තමයි අපි ওই ආකාරයට ඇඳ ගන්නවා එක කකුලක් ඊළඟට අනිත් කකුලත් අපි ඒ ආකාරයටම තියලා ඇඳ ගන්නවා හැබැයි එක ළඟට හොඳට මතක තියාගන්න අපි එක ළඟට තියන්නේ නැහැ මොකද මේක ෆෝල්ඩ් කරගන්න ඕනේ ඒ කියන්නේ අතුලට නවා ගන්න අපිට සාමාන්‍යයෙන් සෙන්ටිමීටර එක මාර්ග විතර වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා ඒක අපි මොන වගේ ප්‍රමාණයක ඒ කියන්නේ කකුල් දෙකටම අවශ්‍ය බව හොඳට මතක තියාගන්න ඒ දෙකටම අවශ්‍ය වෙන ආකාරයට යම් කිසි සැලකිය යුතු පරතරයක් තියාගෙන අපි ඇඳගෙන අවසන් කරගන්නවා ඒ ආකාරයට අපි මේක ඇඳගෙන අවසන් කරගත්තන් පස්සේ අපි මේ රෙක්සින් එකේ අවශ්‍ය කොටස කකුල් දෙකේම අවශ්‍ය කොටස මින් කපා ඉවත් කරගන්නවා ලොකු රෙක්සින් එකෙන් ඒ ආකාරයේදී අපි කකුල් ජෝඩු දැන් සාමාන්‍ය සිරප ජෝඩු ගොඩක් කරනවා නම් අපිට මුළු රෙක්සින් එක පුරාවටම ඇඳලා වුණත් කරන්න පුළුවන් මෙහෙම කපා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ නැත්නම් අපි ජෝඩුවක් දෙකක් හදනවා නම් අපි මෙහෙම කපාගෙන ඉවත් කරගන්න ඉතා පහසුයි එතකොට අපිට මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා ඊළඟට කිරිගම් කිරිගම් ඒ කියන්නේ පාවහන් සඳහා රෙක්සින් ඇලවීම සඳහා තියෙන හොඳ ගම් වර්ගයක් රබර් කිරි වලින් නිෂ්පාදිත කිරි වර්ගයක් ඒක අපි ලේටෙක්ස් කියලාත් වෙළඳ පොලේ හඳුන්වනවා ඒක අපි ආලේප කරනවා රෙක්සින් එකේ කණ පිට පැත්තට එතකොට ඒක ආලේප කර ගැනීමද මේ ආකාරයට ස්පොන්ජ් එකක් පොඟවලා ඒ ස්පොන්ජ් එකෙන් එක පැත්තකට අපි මේ විදිහට ආලේප කර ගන්නවා හොඳින් ඕගොල්ලෝ මතක තියාගන්න මේ පාවහන් සඳහා යොදා ගන්න සෑම ගම් වර්ගයකම තියෙන ප්‍රධාන දෙයක් තමයි අපි දැන් මේක ඇලවීමේදී පෘෂ්ඨ දෙකක් එකිනෙකට අලවන්නේ ඒ පෘෂ්ඨ දෙකක් එකිනෙකට අලවද්දී හොඳට මතක තියාගන්න මේ පෘෂ්ඨ දෙකේම ගම් ආලේප කිරීම අත්‍යවශ්‍යයි කියලා. හරි ඒ වගේම තමයි මේ ගම් ආලේප කරපු ගාම අපිට ඒ එසැනින් අලවන්න බෑ මේක කිසිම වෙලාවක. මේ ගම් එක අපේ අතේ ඇලවෙන්නේ නැති මට්ටමට වේලුණන් පස්සේ තමයි අපි මේ ගම් එක ආලේප කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි මේ ආකාරයට ඉතාමත් සියුම් අපේ ඒ කියන්නේ පිරිසිදුකම නිර්මාණය රැකෙන ආකාරයට අපි මේ ගම් එක ආලේප කරගන්නවා මේ ආකාරයට. ඉතින් අපි මේ ආකාරයට දැන් ගම් එක මේ ඉන්සෝල් එකට අවශ්‍ය රෙක්සින් එකේ ආලේප කරගත්තන් පස්සේ ඉන්සෝල් එකේ කහ පාට පැත්තේ මේ ආකාරයටම ගම් එක ආලේප කරගන්නවා. ඒක ආලේප කරගත්ත අවස්ථාවේදී අපිට බොහෝ දුරට සුදු පාටට තියෙන එක වේලීමත් සමග ඒක සුදු පාට නැති වෙලා අවර්ණ වෙලා යනවා බොහෝ දුරට. ඉතින් මේක ඉතාමත්ම පහසු දෙයක් ඕනම කෙනෙක්ට කරගන්න පුළුවන් ඉතාමත්ම පහසු දෙයක් මේක. ඉතින් මේ තියෙන්නේ ඕගලන්ට හොඳටම තීරේ දිස් වෙනවා දැන් මේ ආලේප කරන ආකාරයට. මේ ආකාරයට අපි අපේ කකුල් දෙකේම මේ ගම් එක ආලේප කරගන්න ඕනේ. උගලට මම හිතන්නේ මේ පිළිබඳව හොඳට පැහැදිලි වුණා දැන් දැන් අපි මේ ආකාරයට ආලේප කරලා අවසන් වුණාන් පසුව අපි මේක වේලෙන්න තියෙනවා ඒ කියන්නේ දැන් පෘෂ්ඨ දෙකේම අපි ආලේප කරලා තියෙන මේ තියෙන ඉන්සෝල් එකට අවශ්‍ය රෙක්සින් එක සහ මේ ඉන්සෝල් යුගල ඒ දෙකේම ආලේප කරලා අවසන් වුණා දැන් අපි ඒක විනාඩි 10ක් පමණ කාලයක් වේලෙන්නට තියෙනවා ඔව් දැන් අපි ආලේප කරගත්ත ගම් එක ඉන්සෝල් එකේ සහ රෙක්සින් එකේ දෙක හොඳින්ම වේලිලා තින්නේ. ඕගලන්ට බලන්න පුළුවන් දැන් අතේ මම කිව්වා මුලින් අතේ ඇල්ලුවම ගෑවෙන්නේ නැති මට්ටමට වේලෙන්නව නැහැ කියලා. ඉන්සෝල් එකේ සහ දෙකේම ඉතාමත්ම වේලලා තින්. අලව ගැනීම සඳහා අපි ඉන්සෝල් එකගෙන අපි ඇඳගත්ත
ඉරෙක්සින් එකේ ඒකට සමපාත වන ආකාරයට මේ ආකාරයට අලව ගන්න ඕන ඔගොල්ලෝ හොඳට පැහැදිලි ඇති දැන් මෙන්න මේ ආකාරයට මුලින්ම අපි ඉන්සෝල් එකේ උඩම මුදුන ඒ කියන්නේ අපේ ඇඟිලි වල මුදුන එන ස්ථානේ අලව ගන්න ඊළඟට යටපැත්ත කෙලවර ඒ කෙලවර අලව ගන්න ඊට පස්සේ තමයි අපි මැද ඇලීමක් සිදු කරන්නේ ඒ ආකාරයටම අපි අනිත් කකුලක් ඇලවීම සිදු කරන්න ඕන ඔන්න ඔයගලන්ට පේනවා අර ආකාරයටම අපි අලව ගත්තා දැන් අපි අනිත් පැත්ත හරවලා හොඳින් අතින් පිරිමදිනවා කිසි රැල්ලක් හිටින්න තියෙන මේ බා ඔයගන්ට ඉතාමත්ම නීට් එකට මේ ඉන්සෝල් එක තියෙනවා අපේ මේ ව්‍යාපාරේ තියෙන ඕන ප්‍රධානම දේ තමයි නීට්නස් එක කියන එක. ඒ කියන්නේ ඒක වැදගත්ම දෙයක්. හරි. දැන් අපි මේ ආකාරයට අලව ගත්තන් පස්සේ අපි මේකේ වටේට ගම් ආලේප කරනවා. මොකද අපිට මේක ෆෝල් කරගන්න ඕන. එතකොට හොඳට මතක තියාගන්න මේ ඉන්සෝල් එකේ උඩ රෙක්සින් එකේ සෙන්ටිමීටරක වගේ ප්‍රමාණයක් යන ආකාරයට මේ ස්පොන්ජ් එක ආලේප ස්පොන්ජ් එකකින් ගම් ආලේප කිරීම සිදු කරන්න ඕනේ. මේ ආකාරයට අපි මේක වටේට ආලේප කරලා අනිත් කකුලෙත් ආලේප කරනවා. ඒයින් පසුව අර කලින් ආකාරයටම අපි මේක හොඳින් විනාඩි 10ක් පමණ අතේ ගෑවෙන්නේ නැති වෙන ආකාරයට මේක වේලෙන්න තියෙනවා. ඒක තමයි අපේ ප්‍රධානම දේ ඊළඟට. හරි, ඔකට දැන් මේ තියෙන තාමත්ම අලංකාර ලෙස අපි මේ ආලේප කරලා තියෙනවා. අන්න හරි. දැන් අවසන්. අපි ඉන්සෝල් එක වටේ ආලේප කරන ලද කණපිට පැත්තේ ගම් එක හොඳින් වේලාගෙන අවසන්. දැන් අපිට තියෙන්නේ මේක වටේට ඉන්සෝල් එක වටේට සාමාන්‍ය සෙන්ටිමීටරයක විතර වගේ ප්‍රමාණයක් තියලා ඒකෙන් ෆෝල් කරන එක අපිට අත්දැකීමෙන් ලැබෙනවා. ෆෝල් කරන්න ඇතිද මදිද කියන මට්ටම. අපි දැන් මෙහෙම යන්තම් ඇල කරලා බැලුවම අපිට පේනවා ඒ ප්‍රමාණය හොඳටම ඇති කියලා. ඒ වගේ ප්‍රමාණයක් වටේට තියෙන ආකාරයට ඉන්සෝල් දෙකේම කපා ඉවත් කරගන්න ඕන අපිට. මේ ආකාරයට අපි ඉන්සෝල් දෙකම වටේට කපාගෙන ඉවත් කරගන්න ඕනේ. දැන් මේ ආකාරයට ඔයගලන්ට පේනවා අපි මේක ඉතාමත් අලංකාර ආකාරයට මේ කපාගෙන තියෙනවා. මේ ආකාරයට අපි කපාගෙන අවසන් කරගත්තන් පස්සේ දැන් අපිට තියෙන ඉන්සෝල් එක ඇතුළට ෆෝල් කර ගැනීම සඳහා තමයි අපි දැන් මේ කරන්නේ. මෙන්න මේ ආකාරයට අතින් අපි මෙහි ධාරයේ පිරිමදිනවා. දැන් මේ ආකාරයට අපි මෙහි ධාරයේ පිරිමැද්දම මේක මේ ආකාරයට ඉතාමත් අලංකාර විදිහට මෙහි ධාරය අපිට හොඳට ෆෝල් කරගන්න පුළුවන්. ඒ ආකාරයට අපි ඉන්සෝල් දෙකේම මේ ආකාරයට අවසන් කරගන්නා මූලික වශයෙන් මෙහි නිර්මාණයේ විශේෂ වැදගත් වෙන්නේ ඉන්සෝල් එකේ ධාරයේ හොඳට කර්ව් විදිහට, ඒ කියන්නේ වක්‍රානුකූල විදිහට සැකසීම තමයි මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තට මේවට විශාල යන්ත්‍ර අවශ්‍ය වෙන්නේ නැහැ. අතින් අපිට ගෙදර නිවසේදීම අපිට කරගන්න පුළුවන් දේවල් තමයි මේවා. ඉතින් ඇත්තම ගත්තොත් සුවන් රැකියාවක් විදිහට ඉතාම පහසුයි මේ දේ කරගන්න අපිට. ඉතින් ඕගලන්ට කාන්තාවන් විදිහට විතරක් නෙමෙයි පිරිමි කෙනෙක් විදිහට වුණත් අමතර ආදායමක් ලබා ගන්න පුළුවන්. විශේෂම දෙයක් තමයි මේ පාවහන් කර්මාන්ත. මේ ආකාරයට ධාරයේ පිරිමැදලා අවසන් වෙන පස්සේ ඕගලන්ට පේනවා මේ උඩ සහ යට ධාරවල මේකේ රෙක්සින් එකේ ප්‍රමාණය වැඩි වගේ. එහෙම ගොඩක් වැඩි වුණාම මේකේ මේ රැලි ස්වභාවයක් වෙනවා වක්‍ර ස්ථානවල. ඒක නිසා අපි මේ ආකාරයට කතුරෙන් අපිට ඒක අත්දැකීම තේරෙන එකක් දෙකක් කරනකොට මේ ආකාරයට වැඩි ප්‍රමාණය යන්තම් කපා ඉවත් කරගන්නවා වැඩි. ඒක ගොඩක් වෙලට කපා ඉවත් කරගන්න වෙන්නේ මේ වක්‍ර ස්ථානවල තමයි විශේෂය. මොකද වක්‍ර වෙනකොට මේක ඇතුළට ෆෝල්ඩ් කරනකොට ඒකේ රැලි ස්වභාවයක් වෙනවා. ඒ රැලි එහෙම වළක්වා ගැනීම තමයි අපි මේකේ කරගන්න එකේ අරමුණ වෙන්නේ. මේ ආකාරයට අපි ඒක වැඩිපුර කොටස් ටික කපලා ඉවත් කරලා අපිට පහසු වෙන ආකාරයට අපි මේක සකස් කරගන්න. ඒ ආකාරයට අපි සෙරප වර්ග දෙකේම කරගන්නවා. දැන් අපි මේ ආකාරයට එහි උඩ සහ යට ධාරවල් දෙක මේ ආකාරයට ෆෝල් කරගන්න අවශ්‍ය කරන විදිහට ඇතුළට වක්‍ර කරගැනීම කරගන්න ඉහළ සහ පහළ ධාර දෙකේදී. ඒතර අපිට ඇත්තට මේක කරගන්න පහසුයි ඇත්තටම ගත්තොත්. රැලි අඩු වෙන විදිහට ඉතාමත්ම නීට් එකට මේ අපේ නිර්මාණය අවසන් වෙනවා. දැන් අපි මේ ආකාරයට කරගත්තන් පස්සේ අපිට ඇත්තටම ගත්තොත් මේ සඳහා විශේෂ උපකරණ අවශ්‍ය වන්නේ නැහැ. ගෙදර අපි පාවිච්චි කරන පායනක්. එහෙනම් අපි මේ ගම් ආලේප කරගන්න ගත්ත බුරුසුවක කෙලවරක් වගේ දෙයක් අපිට යොදාගෙන මේකේ රැලි ටික ඇතුළට මේ වගේ ෆෝල් කරගන්නවා. මේ තියෙන ආකාරයට ෆෝල් කරගන්න ආකාරය. දැන් ඔයගලට පේනවා හොඳටම ඇත්තට මේකෙම කිසිම රැල්ලක් හිටින්නේ නැහැ. වක්‍ර ස්ථානික රැල්ල හිටීමේ chance එක වැඩි. ඒ කියන්නේ ප්‍රවණතාවය වැඩි. ඒක අපිට මේකේ කිසිම ආකාරකින් සිදු වෙන්නේ නැහැ. මොකද අපි ඒක ඇත්තටම මෙහෙමයි. මේකේ පළපුරුද්දක් මේකට බලපානවා. ඒත් මූලික වශයෙන්ම කරන කෙනෙක් වුණත් මේ ආකාරයට මේ දේ කරොත් ඉතාමත්ම අලංකාර ඉතාමත්ම නිමවු ආකාරයේ පාවන්නුගලක් සාදා ගන්න අවශ්‍ය කරන දේ
කරගන්න පුළුවන්. මෙන්න ඕගලන්ට මේ අපි අවසන් කරගත්ත ඉන්සෝල් එක දැන් එකක් අපි මේ විදිහට ෆෝල්ඩ් කරගෙන අවසන්. ඒක තමයි මේ ආකාරයට ඕගලන්ට දිස් වෙන්නේ. ඒ ආකාරයටම අපි අනිත් කකුලත් කරලා අවසන් කරගන්නවා දැන්. ඒකත් ඔන්න ආකාරයට ඕගලන්ට නැවත වරක් පෙන්වන්න. මේ ආකාරයට වැඩිපුර කොටස් කපා ඉවත් කරගන්න. දැන් අපි කලින් ආකාරයට වැඩිපුර කොටස් කපලා ඉවත් කරගත්තා. දැන් මේ ඉහළ සහ පහළ ස්ථාන වක්‍ර වෙන ආකාරයට අපි අතින් සකසා ගන්නවා. දැන් අපිට පෑනක කෙලවරක් සහ අපේ බුරුසොක් කෙලවරක් උපයෝගී කරගෙන අපිට මේ ආකාරයට ෆෝල් කරගන්න පුළුවන් ඇත. ඇත්තට මේකට එච්චර කාලයක් ගත වෙන්නේ නැහැ. ඔයගලට මේ ව්‍යාපාරය කරගෙන යද්දි මේදී මේ වගේ දේවල් ඇත්තටම ගත්තොත් අපිට කරගන්න පුළුවන්. නැත්නම් අපි ව්‍යාපාරයේ යම් කිසි මට්ටමකට එනකොට කාට හරි මේක අපිට ඒක ශ්‍රම විභාජනයකට ලක් කරලා වුණත් මේක කරන්න පුළුවන් දෙයක් ඇත. හරි. දැන් අපේ ඉන්සෝල් එක කව කරගන්න ආකාරය අවසන්. දැන් අපිට තියෙන ඉතාමත් අලංකාර ලෙස මේක මේ බලන්න ඇත්තටම ඉතාමත්ම නිමං මක් තියෙන දෙයක් විදිහට තමයි තියෙන්නේ. ඔන්න දැන් අපි මේක හදාගෙන අවසන්. ඔව් දැන් ඕගලන්ට මේ තීරේ දිස් වෙන ඉතාමත් අලංකාර සෙරප්පු වල පින්තූර. ඒ ඉතින් හැම සෙරප්පුවක්ම හදන්න ওই ආකාරයට අපි ඉන්සෝල් එක කව කරගෙන ඉන්න ඕනේ. ඒක තමයි මූලික පියවර. ඉතින් ඒ ආකාරයට කව කරගත්තා පස්සේ අපිට මේ ආකාරයට නිමවව කෙන විදිහට සෙරප්පු හදලා අවසන් කරගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට මම හිතනවා අපේ ඉන්සෝල් එක අද කියලා දෙන එක හොඳටම තේරුණා. ඉතින් ඕගලන් මේ වීඩියෝස් බලලා මේවා subscribe කරන්න, like කරන්න, share කරන්න. ඉතින් ඕගලන්ට මේ ඉන්සෝල් එක පිළිබඳව ගැටලු හරි ඉන් ඉදිරියට අපේ වීඩියෝස් බලලා ඕනම ගැටලුවක් ආවොත් මේ තිරේ දිස් වෙන දුරකථන අංකයට සම්බන්ධ කරගන්න පුළුවන් අපි වේ. ඉතින් ඕනම ගැටලුවක් එකේ निराකරණය කරගන්න පුළුවන්. ඊට අමතරව අපි රට පුරා හැම තැනම පන්ති පවත්වනවා. ඉතින් ඕගලන්ට මේ පන්ති වලට සහභාගී වෙන්න පුළුවන් වැඩිදුර හොඳ දැනුමක් තවත් ලබා ගන්න ප්‍රායෝගිකව. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඕගලන් මේ වීඩියෝස් බලලා අපේව කන්ටැක්ට් කරලා ඊට අමතරව හැම දෙයක්ම ඕගලන්ගේ ගැටලු निराකරණය කරගනි. ඔගලන්ට අපේ පේජ් එකක් තියෙනවා යුනික් ෂූස් කියලා. ඉතින් ඔයගලට ෆේස්බුක් තියෙනවා හැමෝටම. මේ ෆේස්බුක් එකේ ඔයගල ටයිප් කරලා බලන්න යුනික් ෂූස් කියලා. ඒතර මේ තීරේ දිස් වෙන හැම පාවහන් වර්ගයක්ම අපේ පේජ් එකේ ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මේ පාවහන් ඔයගලන්ට ඇත්තටම මේවෙන් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මේ නිර්මාණ වල ඩිසයින්ස් බලලා. තව ඊට අමතරව මේකේ අපේ මේ පාවහන් අපි ඔන්ලයින් ඩිලිවර් කරන ඔයගලගේ නිවසටම. ඉතින් ඔයගලන්ට ඕනනම් ඒ ආකාරයට අපේ නිෂ්පාදන ලබා ගන්න පුළුවන්. තව දෙයක් තමයි ඔයගලන්ට මේ අපේ රීසෙලර් කෙනෙක් විදිහට එහෙමත නැවත අපේ මේවා විකුණන කෙනෙක් බවට පත් වෙලා ඕගලන්ට ව්‍යාපාරයක් විදිහට දැනුම තියෙනවා. ඒ වුණාට යට කරන්න මුදල් නැත්නම් අතේ අපේ රීසෙලර් කෙනෙක් විදිහට සම්බන්ධ වෙලා අපේ පහවන් අලෙවි කරලා ඒකින් උත් ඕගලන්ට මුදලක් ඉපයා ගන්න පුළුවන්. ඉතින් මම බලාපොරොත්තු වෙන ඕගලන්ට මේ පේජ් එක විසිට් කරලා එක ලයික් කරන්න. ඉතින් ඕගලන් මේ අපේ තිරේ දිස් වෙන දුරකථන අංකයට අමතන්න ඕනම වෙලාවක ඕගලන් ගැටලුව निराකර ගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට ස්තුතියි අපේ මේ නීල වීඩියෝස් නරඹනවට. ඉතින් ඕගලන් ලයික් කරන්න, subscribe කරන්න කිසිම වෙලාවක අමතක කරන්න එපා. ඉතින් ඕගලන්ට සුබ දවසක්.